අයිබෝන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහහි කාලසීම ප්‍රාර්ථන කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න තව මාසයක් ගෙවෙනවා, අලුත් මාසයක් උදායනවා, වසරෙන් හරි අර්ධයක් ගෙවිලා යනවා දැන්. ඉතින් ඔන්න අලුත් මාසයේ ජූලි මාසයේ ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. දැන් පහුගිය මාසයත් එක්ක සසන ලබාදී මේ මාසේ කොහොම වේවිද, කොහොමද මේ මාසේ සැලසුම් කරගන්නේ කියන එක අපි විශේෂ වශයෙන්ම කතා කරමු. ඒ වගේම සුබ අසුබ දෙකම තියෙන විදිහට කතා කරමු. හැබැයි වැඩි වශයෙන් අසුබ දේවල් කතා කරමු, ඒ දේවල් වෙනස් කරගමු. වා මාසයේ කොහොමද හරියටම වාසනාවන්ත යහපත් සුබ මාසයක් කරගන්න කියලා කතා කරමු. ඕකයි වැදගත්ම කාරණාව. ඒක නිසාවෙන්ම ඉතින් මුලින්ම කියන්න ඕන මේ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. ඒව නිවැරදි ආකාරයෙන් කළොත් තමයි මේ කියන යහපත් ප්‍රතිඵල නිවැරදි ආකාරයෙන්ම ලබා ගන්න පුළුවන්. මොකද හේතුව සමහරු කියනවා මේ කියන සුබ නැහැ. සුබ දේවල් දැන් බහුතරයක්, අතිශයෙන් බහුතරයක් මේක 100%ක් හරි 90%ක් හරි කියද්දි සුළු පිරිසක් කියනවා මේක නැහැ. ඒ කියන සුබ ලැබෙන්නේ නැහැ. අසුබ දේවල් විතරයි වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි ඔබේ පුදුලින්කේ සටහන් තුළ දෙන වෙනස්කම්. මේක මේ පොදුව ලග්න පලාබල කතනයන්නේ. එතකොට ඒ සඳහා තමයි තියෙන්නේ ඔබ ඒ උපන් කේන් සටහන් තුළ තියෙන අපල උපද්‍රවකාරී තත්ත්වයන්, ඒ රාශ්‍ර තත්ත්වයන් හෝ වේවා, කුමන හෝ ආකාරයේ තියෙන අසුභකාරී තත්ත්වයන් මග හරව ගන්න වීඩියෝ අවසාන කියන පිළියම් පිළිද. එහෙනම් කොච්චර සුබයි කිව්වත් මේවා කරන්න අමාරු ඒවා නෙමෙයි, හරි සරලව කරන්න පුළුවන් දේවල්, වියදම් යන දේවල් නෙමෙයි. ඒක නිසා ඒ පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයටම කරන්න උත්සාහ කරන්න. එතකොට ඔය ඔබට මාසය ගෙවෙද්දි ඔබට පැහැදිලි වේවි මේ කියපු දේවල් සියලු දේ යහපත් දේ 100%ක් වෙද්දී යහපත් දේවල් මග හැරෙන්නේ නැටි. නිසා ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම ගොඩක් දෙනෙක් මේ පුද්ගලික කේසටහන් පරීක්ෂා කරගන්න කතා කරලා තියෙනවා. ඉතින් පුද්ගලික කේසටහන් පරීක්ෂාව ලක් කිරීම මම සිදු කරන්නේ නැහැ. මේක 100%ක් මගේ ආත්ම තෘප්තිය දිසා කරන දෙයක්. මේ දේ තුළ මේ කියන දේවල් හරියට කරන කෙනෙකුට පුද්ගලික කේසටහන් පරීක්ෂා කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ ජීවිතය කොච්චරවත් යහපත් වේ ගිහින් බලන්න පහුගිය වීඩියෝ කමෙන්ට්ස්. මේවා හරියට කාලයක් තිස්සේ දීර්ඝව කරන් ආපු අය ජීවිතේ පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරද්දී කොච්චර නරකයි කිව්වත් මේ තරම් යහපත් කාලයක් ඇවිල්ලා නැහැ කියන. ඒකට හේතුව ඒ පිළියම් පිළිවෙත්වල තුල තියෙන බලවත් භාවය. මහලුකු දේවල් නෙමෙයි, গুপ্ত දේවල් නෙමෙයි, මේ තනිකරම 100%ක් විද්‍යාත්මක ප්‍රායෝගික ක්‍රමවේදයන් තුල තමයි ඒවා කියන්නේ. ඒක නිසා පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා ලක් කරන්න ඔබේ මුදල් ගෙන හෝ නොගෙන මම සිද්ධ කරන්නේ. මේක මොකද හේතුව මට මේක ව්‍යාපාරයක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කියන දේ තුල ඔබ කරගන්න. මොකද මට පුද්ගලික කේසටහන් පරීක්ෂා කර කර ඉන්න ගියොත් මට මේ ඔබට දෙන කාලය වෙන් කරගන්න විදියක් නැතු වෙනවා. මොකද මේ ජ්‍යොතිෂ්‍ය කියන මගේ ව්‍යාපාරයක්වත් මගේ ආදායම් මාර්ගය නෙවෙයි, මම වෙන රැකියාවල් මගේ ව්‍යාපාර තියෙනවා. මේ දෙයට මම කාලය වෙන් කරගන්න හරි කැමැත්තෙන් කරගන්න දෙයක් නිසා මේක මම අනිවාර්යෙන් කොච්චර කාර්ය බහුල වුණත් කාලය වෙන් කරගන්නවා. ඒක නිසා පුද්ගලික කේසටහන් පරීක්ෂා කරන්න හැකියාවක් නැහැ. හැබැයි මේ කියන දේවල් වල මොන හරි ගැටලුවක් තිබ්බොත් රාගස්තු නිර්වාණ මගේ Facebook වලට මැසේජ් එකක් දාලා ඇයි මොකද්ද ඒ කිව්වේ, ඒ දේ තුළ මොකද්ද මට ටිකක් පැහැදිලි කරන්න, මේ කිව් පිළියම් පිළිවෙත් ටිකක් පැහැදිලි කරන්න කියලා ඒ වගේ දේවල් කියන්න. පුද්ගලික කේසටහන් පරීක්ෂා කරලා දෙන්න කියලා කියන්න එපා. මොකද ඒකට කාලය නැහැ සමා වෙන්න. ඒකට ඔය channel keep එක මේ මගේ වගේම වීඩියෝ බලන සමහරු මේ මගේ වීඩියෝම ඔඩියෝ කරගෙන වීඩියෝ එක වෙනස් කරලා දාලා ඒක ටෙලිෆෝන් නම්බර්ස් දාලා එක එක්කෙනාට ඕන කේන්ද්‍ර පරීක්ෂා කරලා දෙනවා කියලා මුදල් අරන් තිනවා. ඒකට රැවටෙන්න එපා. මම කිසිම ආකාරයකින් මුදල් ගෙනවෝ නොගෙන කේන්ද්‍රසටහන් පරීක්ෂාව කරන්නේ නැහැ. මම කිසිම දුරකථන අංකයක් කොහෙවත් සඳහන් කරලා නැහැ. ඒ නිසා රැවටෙන්න එපා මං කියලා ගොඩ දෙනෙක් සල්ලි නාස්ති කරන් තිබ්බ. පස්සේ ඒගොල්ලෝ එක තේරුම් අරන් තිබ්බා. ඒ දැනුවත් කරපු අයට ස්තුතියි. මේ වගේම අර රූප හදලා thumbnail හදලා ගෑනු කටහඬවල නොයෙකුත් විදිහට මිනිසුන් රවට්ටන උත්සාහ දරලා තියෙනවා. අහු වෙන්න එපා ඒකට. මොකද හේතුව කුමන ආකාරයකත් මම ඔබ සමග දුරකතරයෙන් සම්බන්ධ වෙන්නෙත් නැහැ. මුදල් අය කර හෝ නොකර ඔය පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරන්නෙත් නැහැ. ඒ නිසා ප්‍රවේශමෙන් මේ වෙලාවේ අමාරු කාලසීම තුළ අමාරුවක් එද්දි ගැටලුවක් එද්දි තමයි ඔබ වඩ යොමු වෙන්නේ. ඒ යොමු වෙද්දි අතේ තියෙන පිච්චේ නැත්නම් ණය වෙලා හරි ඔයගේ බොරු කරෙන්ට අහු වෙන්න යන්න එපා. මේ බුද්ධිමත් ඔබ කටයුතු කරන්න, මේ කියන දේවල් හරියට කරලා ජීවිතේ දිනන්න. එහෙනම් ඇති කතා කළා. අපි එහෙනම් යමු අපේ වැඩසටහනට. රාශි චක්‍රයේ 12 වෙනි රාශිය, එහෙම නැත්නම් රාශි චක්‍රයේ අවසාන රාශිය, ලග්නාධිපති බ්‍රහස්පති ග්‍රහය හොයවත් ගුරු ග්‍රහය වූ මීන ලග්නේ, මීන ලග්නේ මෙනි ආයබවත්. ඉතින් මේ ජූලි මාසයේ 2024 හත්වෙනි මාසයේ ඔන්න මීන ලග්න හිමියන්ට කොහොම වේවිද කියලා අපි කතා කරන්න යන්නේ. මුලින්ම කියන මේ වැඩසටහන මිනිත්තු 40 45ක් වගේ දීර්ඝ වෙනවා. ඉතින් ඒක සමහරුන්ට මේ දීර්ඝ බාය ගැටලුව නම් ඩේටා වැය වෙනවා කියලා ගැටලුවක් තියෙනවා නම් මේ වැඩසටහන ඔබ අහන්න එපා. මොකද මේ ඩේටා වැය වීමට අවම වෙන්න තමයි මේක මේ ඔය ලොකුවට මුකුත් නැතුව අර ෆොටෝ එකක් විතරක් දාලා තියෙන එක නිසා ලොකු ඩේටා වැය වීමක් නැහැ. ඒක සමහරු ගොඩක් කාර්ය බහුලනේ. ඉතින් ඒගොල්ලෝට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රමය ගැලපෙන්නේ නැත්තම් මේ විදිහට ඔය කියන අටියක් යම් කිසි දෙයක් වැඩිපුර තීරුම් කරලා කියන එක හැමෝටම පැහැදිලි වෙන ආකාරයට ඔබට ගැලපෙන්නේ නැත්නම් විවේචන ඉදිරිපත් කළට තීරුමක් නැහැ. මට මේ ක්‍රමයේ වෙනස් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ.
ඔබ මේ වැඩසටහන අහයින්ද මේ ගැළපෙන මේ අහන ගොඩාක් පිරිසක් බලාපොරොත්තු වෙනවා ඔවුන් උදෙසා තමයි මේ වැඩසටහන ගේන්නේ ඉතින් ඒක නිසා හෙටියෙන් ඔබට සුබයි අසුබයි මෙහෙට සුබයි මෙහෙට සුබයි මෙන්න ගොඩාක් හොඳයි ඒ වගේ අහන්න ඕන නම් ඔබ වෙන දක්ෂ ජ්‍යොතිෂවේදීන් ඕන තරම් ඉන්න මේ YouTube එකේ ඔවුන්ගේ වැඩසටහන අහන්න මොකද මට අසුබ නම් අර ඔබට හැමදේම අසුබයි කියලා කියන්න බෑ අසුබ නම් අසුබ කොතනද බලපාන්නේ මේ කාලේ මොකද සමහර තැන් පැත්තට අසුබ වෙද්දි සමහර පැති සුබ නැතර ඔක්කොම අසුබයි කියලා මිනිස්සු ගොඩක් වැටෙනවා ඒ නිසා මම කතා කරන්නේ අසුබ තැන කතා කරලා ඒක වෙනස් කරගන්න විදිහ කතා කරනවා ඒතර සමහරුන්ට ඒක වැල්වට ආරම් වෙන්න ඉඩ තියෙන නිසා ඒක ඔය අහන්න එපා බුද්ධිමත්ව යම්කිසි ආකාරයෙන් දෙයක් සැලසුම් කරන අය උදෙසා මම මේ කතා කරන්නේ ඉතින් අපි කතා කරොත් මේ මීන ලග්න හිමියන්ගේ මේ මාසයේ ආරම්භයත් එක්ක මේ ආරම්භ වෙන වෙලාවෙදී අපි ගහ ගෝචරය කොහොමද කියලා ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහය ඔබගේ තුන්වෙනි භාවයේ තැන්පත් වෙලාදී තමයි මේ මාසය උදා වෙන්නේ ඉතින් රාහු ලග්නේත් ඒ කියන්නේ පළවෙනි භාවයේත් කුජ දෙවැන්නේත් සිකුරු රවි හතරවැන්නේත් බුධ පස්වැන්නේත් කේතු හතෙත් තැන්පත් වෙලා ඉන්නවා ඒ වගේම ශනි වක්‍ර භාවයට පත් වෙලා ඉන්නවනේ 12 වෙනි දින ටික දවසක් ඉඳන් වසර දෙකක් විතර කාලයක් තිස්සේ 12 වෙනි ගමන් කමින් ඔබට ලග්න ඉරාෂ්ටක උදා කරලා ඉන්න ශනි ග්‍රහය සෙනසුරු ග්‍රහය ඔන්න 12 වෙනි භාවය තුළ වක්‍ර භාවයට පත් වුණා මේ මාසේ ආරම්භයත් එක්කම වගේ ඉතින් මේ තත්වයන් එක්ක කොහොමද ඉතින් ඉරාෂ්ටකයක් කිව්වා ඔන්න ඉරාෂ්ටකයක් කිව්වා මම දැක්කා ඔහොම ඉරාෂ්ටකයක් කිව්ව ගම ගොඩාක් දෙනෙක් බය වෙලා ඉන්නවා අනේ මොකද කරන්නේ දැන් ඉරාෂ්ටකව අවුරුදු දෙකක් ගත කරගෙනත් ගියා ඉතින් සමහර දේවල් දැන් ඉරාෂ්ටක කිව්ව ගම මට පුළුවන් මීන ලග්නේ වලට අසුබයි අසුබයි හරියන්නේ නැහැ රාහුත් ලග්නේ ඉන්නේ මේක නම් හරියන්නේ නැහැ කියන නෑ එහෙම දෙයක් නෑ එහෙම කියනවා දැන් මම ගොඩාක් ජ්‍යොතිෂවේදීන් එහෙම කියනවා දැක්කා නෑ කොහෙත්ම කලබලෙන්න එපා ඉරාෂ්ටකය යන එක හරි ඉරාෂ්ටකය තුළ තියෙන අසුබ දේවල් විතරක් නෙමෙයි අසුබත් මහා පරිමාණයේ අසුබත් තියෙනවා හැබැයි ඒත් හිතාගන්න බැරි සුබ දේවලු තේරාෂ්ටක තුළ තියෙනවා. ඒ සුබ දේවල් ගැන ගොඩ දෙනෙක් කතා කරන්න කැමති නෑ මේක නැත්තම් එහෙනම් සුබ දේවල් කිව්වම අර ව්‍යාපාර කරගන්න අමාරුයිනේ. මේ මේවා දේවල් මිනිස්සු බය කරලා කරන. අන්න ඒක නිසා. ඒක නිසා මේ මීන ලග්න හිමියන්ට දැන් රාහුත් ලග්නේ. ඉතින් ওই ප්‍රශ්නත් එක්ක කොහෙත්ම කලබල විය යුතු නෑ. මේ කාල පීඩිතා මේ කාල පරිච්ඡේදය තුළ යම්කිසි ආකාරයෙන් තමන්ගේ මනසට තමන්ගේ ඔළුව ටිකක් අවුල් වෙනවා. මානසිකත්වයේ යම්කිසි ආකාරයකින් පහත වැටීමක් පෙන්නුම් කරනවා ඒ වගේ දේවල් ටික දීර්ඝ කාලිනව පැවතුනානේ එහෙනම් අපිට ඒ කියන දේ දැන් මේ මේ වෙලාවේ බලපෑම තියෙන එතනට මේ රාෂ්ටකය සහ මේ රාහුගේ ගමනත් එක්ක ඉතින් අපි ඒ දේවල් වෙනස් කරගන්න ඕන ඒ තමයි තියෙන අසුබ එකම මුලින්ම කිව්වේ මුලින්ම අසුබ කියලා පටන් ගමුකෝ ඉතින් ඒක නිසා තව දෙකක් ඔබ තුල යම්කිසි පුහු මාන්නක්කාරකම මහාන්තත්කම නම් පෙන්නුම් කරනවා තද බල අන්දමින් අන්න ඒක නිසා ඔන්න ඔය කාරණා දෙක හැර අනිකුත් දේවල් තුළ සියලු දේවල් තුළ අතිශයම යහපත් දේවල් තියෙන. ඒ නිසා බය වෙන්න එපා. මුලින් බය වුණා නේද? මම කියපු ඒවාත් එක්ක නෑ බය වෙන්න එපා. අර ඔළුවේ ගැටළු මානසික පීඩාව, චිත්ත පීඩාව ටිකක් දීර්ඝ කාලයක් පැවති නිසා අපි දැන් ඒක මනසෙන් බැහැර කරන්න. මොකද ඕකත් එක්ක ජීවත් වෙන්න ගියොත් අපේ ඉදිරි ගමට හානි වෙනවා. යම්කිසි දෙයක් අපි කළ යුතුයි. අන්න අපි ඉදිරියට යා යුතුයි කියලා ඔන මීන ලග්න හිමිය තේරුම් ගන්නවා මේ කාල පරිච්ඡේදය තුළ. යම්කිසි ආකාරයකින් ඔබටම දැනලා ඇති මන් දැන් මෙහෙම හිටියා ඇති පහුගිය කාලේ රැකියා විහිං අහිමි කරගත්තා රැකියාල ප්‍රශ්න ගොඩාක් ආවා කොහොම හරි රැකියාව ආරක්ෂා කරන් යන අය දහසක් බාධක මැද්දේ තද පීඩාකාරීත්වයන් එක්ක කාලය ගත කළා නමුත් දැන් ඔබ එය වෙනස් වෙන්න ඕන කියන තැන ඉඳගෙන අලුත් විදිහට නවමු විදිහට වැඩ කරන්න පටන් ගන්න යන්නේ ව්‍යාපාරයක් කරන කෙනෙක් වුණත් ඔන්න පසුබැස ව්‍යාපාරයේ සමරකර සේවක සේවිකාවන් හවුල්කාරුවන් යම්කිසි ආකාරයකින් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය හේතු කරගෙන ඔවුන් සමහරට වංචා සිද්ධ කරන්න ඇති ඔබට යම්කිසි ආකාරයකින් හොරකම් කරන්න ඇති නැත්නම් ලාභය ටිකක් වැඩිපුර ඔවුන් ලබාගෙන ඔබට යම්කිසි ලාභය අඩුව දෙන්න ඇති නොදීම ඉන්න ඇති අන්න ඔය වගේ තත්ත්වයන් තුළ නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න ගැටලු ව්‍යාපාර තුළ තිබ්බනම් ඔබ දැන් ඒක තේරුම් අරන් අර හවුල් ව්‍යාපාරවලින් වැඩි වශයෙන් මිදිලා ඔන්න තමන් කියලා දෙයක් කරන්න දැන් ඇති අනිත් අයව පොහොසත් කළා දැන් මට කියලා දෙයක් කරගත යුතුයි කියන මතේ තුලින වැඩ කරන්ද යම්කිසි පෙළඹීමක් ඔන්න බලාපොරොත්තු විය හැකි කාල පරිච්ඡේදයක් තව විශේෂතම කාරණාවක් තියෙනවා හැබැයි ඔය හැමදේ මොන දේ කොයි දේ කළත් ඔය අනවශ්‍ය ඇවිදිල්ල කිසිම තේරුමක් නැති ගමන් බිමන් යාම නම් මේ කාලෙත් පවතිනවාමයි හේතුව මොකද්ද ඔන්න මේක මම හැමදාම කියන සමහරුන්ට කේන්තිත්‍යයි නමුත් මේක ඇත්ත ඔන්න දැන් ඔබ ව්‍යාපාර අලුත් කරන්න යනවා රැකියාව තුළ වෙනසක් කරන්න යනවා මොකද මේ කාලේ ඔන්න රාජ්‍යංශයේ රැකියාව බලාපොරොත්තු වෙන හිටියනම් ඔන්න රාජ්‍ය සේවයට ඔබට බැඳෙන්නේ ඔබේ සුසුකම් මත ඔබ බලාපොරොත්තු වන අන්තමටම
සම්බන්ධවෙන්න හැකියාවකුත් පවතින නිසා ඔය නිතර දැන් ඔය එක එක ලියුම් ගන්ඩ චරිත සාතික් ගන්ඩ ඔය රාජ්‍යංශයේම තැන්වලට යන්න වෙනවා. ඔබ එතන්ට යන්නේ හවස 3ට 4ට. ඔන්න ඒ ආයතන වහන්න ඔන්න මෙතිල. ඔන්න ආය රස්තිය දෙනවා. ආය හෙටත් යන්න ඕන. ඔය වගේ අර තේරුමක් නැති විදිහට ඔබට යා බුද්ධිමත් කටයුතු නොකර ඔය වගේ රස්තිය අදු වෙන්න නිෂ්පල ගමන් බිම යම් කිසි ආකාරයකින් අරමුණක් නැති ගමන් බිමයි යන්න හේතු කාරණා එතන. දැන් සමහරක් වෙලාවට මොකක් හරි දෙයක් විකුණන්න දාලා තියෙනවා කියලා පත්‍රේ හරි කොහරි දකින්න දැන් ඔබට මිලදී ගැනීමට අවස්ථාවක් තියෙනවා. මොකද මේ කාලේ ඔන්න වාහන මිලදී ගන්න යන්ත්‍ර සූත්‍ර ගන්න ඔබේ ව්‍යාපාරයට හරි ඔබ කරන දෙයකට හරි කුමන හෝ දෙයක් ඒ වගේ දේවල් මිලදී ගන්න මේ කාලේ යහපත් කාලයක් වගේ මේවට පෙළඹෙන කාලය. ඉතින් ඒ පත්‍රය දැකලා යනවා ගමන. අන්තිමට ඒ ටෙලිෆෝන් නම්බරේ පත්‍රේ ගෙදර දාලා යනවා. ගිහිල්ලා අය දැන් කුරුණෑගල කිව්වොත් කුරුණෑගලට ගියා. කොහෙද එතනින් එහෙල දන්නේ. අන්න ආයෙනවා. ඊට පස්සේ ආය පහුවෙන්දත් එහෙම යනවා. ඔය වගේ කිසිම අර බුද්ධියෙන් තොර වූ ගමන් බිමන් යන්න ඒ වගේ නිෂ්ඵල ගමන් බිමන් යන්න තද බල ලෙස මේ කාලේ මීන ලග්න හිමියෝ පෙළඹෙනවා කියන එක අනිවාර්යයෙන්ම හිතන්න. ඒ වගේම මේ කාලේ අනිවාර්යයෙන්ම ඔන්න රැකියාවල් අහිමි වෙලා හිටියන රැකියාවල් නැතුව හිටියන රැකියාවක් හොයමින් හිටියන සුදුසු රැකියාවක් කාලෙකින් ලැබුණ නැත්තා ඔන්න මේ කාලේ ඒ සඳහා උපරිමයෙන් උත්සාහ කරන්න. මොකද ඔබගේ අරමුණු ඔබ බලාපොරොත්තුණු ආකාරයටම රැකියාව තුළ සාක්ෂාත් කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඒ මොකද්ද කියන්නේ? කියන්නේ ඔබේ සුදුසුකම් මත ඔබ යම් කිසි ආකාරයක රැකියාවක් බලාපොරොත්තු වෙන දැන් පහුගිය කාලෙ සීමා තුළ සුදුසුකම් මත හෙව්වා ලැබුණේ ඔබ හොඳට යම් කිසි ආකාරයක සුදුසුකම් සපුරලා තිබ්බත් ඔබට ලැබෙන රැකියාවල් ගත්තොත් ඇත්තටම ඊට වඩා ගොඩාක් රාවම ශ්‍රේණියේ රැකියාවල්. නමුත් සමහරු කරන් දෙයක් නැතිකමට කළා. අන්න ඔවුනුත් මේ කාලේ උත්සාහ දරන්න. ඔන්න ඔබේ සුදුසුකම් මත ඔබ බලාපොරොත්තු වෙන විදිහම අර ඔබ හිතුවේ මම මෙහෙම කරන්න ඕන මම දැන් මේ වගේ කෙනෙක් මට මේ විදිහට ඉන්න ඕන කියලා අර ඔබ තියෙන සුදුසුකම් අනුව සුදුසුකම් නැතුව එහෙම හිතුවා කියලා එක්කෙරෙන්නේ නැහැ. අන්න ඔබේ සුදුසුකම් වල සපිරෙන ආකාරයට යම් විසරේ සිතට සතුටක් ඇති වෙන ආකාරයට මේ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම මේ කාල සීමා තුළ යම් කිසි ආදායම් තත්ති ඉහළ යාමක් බලාපොරොත්තු වෙ හැකි ආදායම් තත්ති ඉහළ නන්වා ගැනීමටත් පුංචි අර සරලම වචන කිය උණක් ඔබට තියෙනවා මේ කාලේ. දැන් ඉක්මනින් හම්බ කරන්න ඉක්මනින් දියුණු වෙන්න ආසාවක් ඔබ තුළ තියෙනවා. අන්න ඒව හේතු කරන කටයුතු කරන්න පෙළඹෙනවා. ඒ දේවල් සාර්ථකයි. ඒක නිසා හැබැයි මේක දෙය හොඳට මතක තියාගන්න ඉක්මන්කාරීත්වයෙන් වැඩ කරද්දී කලබලේ වැඩ කරද්දී බුද්ධිය චුට්ටක් පස්සට යනවා. ඒ නිසා ඔබට බුද්ධිය කියන දේ හැම වෙලේම තියාගන්න ඕනේ. ඒ වගේම තමන්ගේ හිතවත් අය මොකද මේ වෙලාවේ පුළුවන් තරම් ඔන්න පවුලේ කෙනෙක්ගේ තමන්ගේම කෙනෙක්ගේ සහාය ඔබට ලැබෙනවා. මම ඒක ඕක පුන පුනා ඔබට කිව්වනේ දවස් වෙනදම ඒ සහාය උපරිමෙන් ලබනවා වගේම ඔබ කරන කියන දේවල් ඔවුන් එක කතා කරලා අර ඒ පැත්තෙන් තීන්දුවක් ගන්නවා වඩා යහපත්. හැබැයි ඔබ මෙහෙම දෙයක් තියෙනවා. මෙන්න මේ වැරද්ද නම් කරන්න එපා. ඔබ මීන ලග්න හිමියෝ මේ කාලේ ආශ්‍රයයට හම්බෙන්නේ කවුද? අනේ හැමෝ ඒ අය සාමාන්‍යයෙන් කොහොමද ඒගොල්ලන් තුල කොහොමද බුද්ධිය තියෙන්නේ? ඒගොල්ලන්ගේ ඒව අදාළ නැහැ ඔබට. ඔබ අර ඔවුන් කියන දේවල් ඇදහිල්ලෙන් කරන්න යනවා. අනිත් අයගේ වචන උන්ට විශ්වාස කරනවා. සමහරකට මේ තමන්ගේ මිනිස්සු එපා කියන උනාට අර කියන එක කිව්වහම ඒක කරන්න පෙළඹෙනවා. අන්න ඒ වගේ දේවල් කරන්න එපා. මේ වෙලාවේ බාහිර පාර්ශ්ව අය කොතරම් දියුණු විචාරය හෝ වේවා කොතරම් බුද්ධිමත් අය හෝ වේවා ඔවුන්ට ඇහුම්කන් දීලා ඒ කියන හැමදේම කරන්න යන්න එපා. ඒවල ගතයුත්ත ගන්න පුළුවන් තරම් මේ වෙලාවේ තමන්ට තමන්ගේම කියන අයගෙන් වැඩිහිටියන්ගෙන් යම් කිසි ආකාරයක අත්දැකීම් එක්ක යන්න. මොකද මීන ලග්න හිමියාගේ අර ගතිය නිසා රැවටීම් වල ලක් වෙන්න වගේම සමහරක් රැවටීම් වලත් වඩා අර නුසුසුසු අය දෙන අර නුසුසුසු ආවාද ඒ කියන්නේ ඔවුනුත් දෙයක් හරියට දන්නේ නැහැ. හැබැයි ඔවුනුත් අර බොරුවට දන්නවා කියලා පෙන්නන්න ඔබත් අර ගෞරවයෙන් තියන් ඉන්න වගේ දන්න නිසා දන්න වගේ කියනවා. අන්තිමට ඔබ විහිින්න අමාරු වෙන නිසා මේ කාල සීමා තුළ ඒ වගේ අයගෙන් උපදෙස් අනුශාසනා ගන්න එක නම් ඒ තරම් යහපත් දෙයක් නෙමෙයි. මේක නිසා අනිවාර්යයෙන්ම බුද්ධිමත්ව කටයුතු කරන්න. ඒ වගේම මේ කාලේ ධනලාභ ලැබෙන කාල පරිච්ඡේදයක්. ධනලාභ කිව්වහම හැම ගිහිල්ලා ලොතරැයි වාසනාව උරගා බලන්න තතේ තියෙන හැම සල්ලි වෙන් කළා ලොතරැයි ගන්නත් යන්න එපා. මොකද ධනලාභ කිව්ව සැනින් ලොතරැයි වාසනාව විතරක් නෙමෙයි තියෙන්නේ. අනිත් එක ලොතරැයි වාසනාව කියන්නේ අතීතයේම අර සුළුතරයකට පමණයි. මම දැකලා තියෙනවා ලග්න පලාපලදී සමහර දාන ලග්න හතරකට මේ සතිය තුළ නම් කෝටි 40ක් ලැබෙනවාමයි. ඔන්න ඔය වගේ ඇත්තටම මේ වගේ දේවල් විශ්වාසවත් කරන්න එපා. ඒ වැඩසටහන් බලන්නවත් එපා. මොකද හේතුව ඒ ලොතරැයි වාසනාව කියන එක ලග්නෙකට පොදු වුණොත් මේ බිලියන ගාණක් වූ මීන ලග්න හිමියෝ මේ ලෝකෙම ඉන්න ඔක්කොම ස්විප් ටිකට් එක දෙන්න එපා. මෙහෙමයි මේ කාල සීමා තුළ පොඩි පොඩි ලාභකාරී දේවල් ඒ වගේ පුංචි පුංචි දිනුම් මැදෙන්න පුළුවන්. හැබැයි ඔය ධනලාභය එතනින් විතරක් නෙමෙයි මේ වෙලාවේ ඔබ අර උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරොත් ව්‍යාපාර තුළ දියුණුව තියෙනවනේ. අද ඒව තමයි ධනලාභ කියන්නේ.
අපි ලේසි මාර්ග හොයාගන්න එපා. ධනලාභ කිව්ව ගම සූදුවටයි එක එක දේවල් ඩැබ්බැහි වෙන නෙමෙයි මේ කාල පරිච්ඡේදය තුළ. ඔන්න මහන්සියලා වැඩිපුර වැඩ කරන්න, ව්‍යාපාර ලාභ වෙනවා, ව්‍යාපාර වල ආදායම් තත්ත්වය ඉහළ වෙනවා, දියුණුවටපත් වෙනවා, ප්‍රසිද්ධියටපත් වෙනවා, යම්කිසි ආකාරයකින් ඔබගේ ව්‍යාපාර සාර්ථකත්වයටපත් වෙනවා. අන්න ඒ තුළ ආදායම් තත්ත්වය ඉහළට යනවා. රැකියාව කරන ගම අතිරේක ව්‍යාපාරය, ස්වයං රැකියාවක් කරනවා. ඔන්න රැකියාවට පඩියට අමතරව වැඩිපුර ගාණක් හම්බ වෙනවා. මේකල අනිත් එක තමයි මේ රැකියාව තුළ ඔබ මේ උසස් වීම බලාපොරොත්තු වුණාන. ඔන්න මේකල හොඳ තනතුරු තාන්නමාන්න ගෞරවනාම ලැබෙන කාලය, උසස් වීම ලැබෙන කාලය. ඒ උත්සාහ කරන්නේ ඒ උසස් වීම ලැබෙද්දි ඔන්න පඩිය වැඩි වෙනවා. අන්න ධනලාභ. ඔව තමයි කියන්නේ. ඒ වගේම මේකල අතරමැදි ව්‍යාපාර තුළ ලාභ උපයන්න පුළුවන්. අතේ සල්ලි වියදම් නොකර ඔන්න ඔබ අතරමැදියෙක් විදිහට ව්‍යාපාරය ගිහින් කෙනෙක් ඉන්නවා යම්කිසි ආකාරයෙන් තොගමිලට, මේ එක උදාහරණයක් කියන්නේ, මේ භාණ්ඩ විකුණන ඔන්න ඒවා බිලදී ගන්න බලන සිල්ලර වෙලෙන්දෙක් හරි කවුරු හරි ඉන්නවා, ඔවුන් දෙන්නව සම්බන්ධ වෙන්න ඔබ මෙතන එනවා. නැවිලා අරගෙන අර පැත්තෙන් දෙනවා, ඇඩ්වාන්ස් එකක් ගන්නවා කියලා ගන්නවා දෙනවා. ඕවා තුල ලාභ, ඕවා තමයි දන ලාභ කියන්නේ. මේ නොපෙනෙන අර අර නික ඇත්තම විහිළු සෙල්ලක්කාර ඔය පුංචි පුංචි ෂණික දන ලාභ සූදු වලට ඇබ්බැහි වෙන්නේ නැතුව අන්න ධන ලාභය තමයි අතුලින්ම හොයන්න උත්සාහ කරන මේ කාලේ අන්න ඔබට ලැබෙනවා මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ යම්කිසි ආකාරයක ඔබේ තැන්පත් ධනයත් ඉහළ නන්වා ගැනීමට හැකියාව ලැබෙන කාල පරිච්ඡේදය. ඒක නිසා දැන් මේ කාලේ දැන් අන්න මේක හොඳටම තරයේ මතක තබා ගත යුතු දෙයක් තියෙනවා. මොකද්ද? ඔබ මේ කාලේ දැන් යම්කිසි ආකාර ඔබ මාසයේ උපයන මුදලට යම්කිසි දෙයක් දැන් අතරේක ලැබෙනවා කියන එක ස්ථිරයි. ඒක තම තමන්ට සාපේක්ෂව වෙනස් වෙනවා. තමන් රුපියල් 40,000 50,000 පඩිය ගතගෙන තව රුපියල් 10,000 15,000 වැඩි වෙනවා. ඔබ ලක්ෂයක් දෙකක් පඩි ගතගෙන රුපියල් 30,000 40,000 50,000 වැඩි වෙයි. අර ඒක තමන්ට සාපේක්ෂව වෙනස්. ඒ හැමෝටම ඒ කියන්නේ ලක්ෂ ගණන්ම ලැබෙන්නේ නැහැ. කුමන හෝ ආකාරයකින් දැනෙන ගාණක් වැඩි වෙනවා. එහෙනම් ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න මේක තැම්පත් දැන ඉහළ යෑමකුත් පෙන්නුම් කරන නිසා ඒ විදිහට තැම්පත් දැනේ ඔබටත් නොදැනෙන ආකාර රහසේ ඔය බැංකු ගිණුමක හරි දාලා තියාගන්න. මේ වෙලාව හැබැයි ඔය නොයෙකුත් නොයෙකුත් එක එක කෙනා කරන දේවල් වලට ආයෝජනය කරන්න යන්න එපා. ලොකුට අනුන්මත් විශ්වාසය තබාගෙන ඔබේ ඉදිරියේ ධනයේ ලාභේ හොයන්න යන්න එපා. ඒ කියන්නේ සමහර වෙලේ ලේසියෙන් හොම්බ කරන්න කියලා දැන් පහුගිය කාලසෙම අත ලොකු අනගත්ත කොච්චර ඉන්නද වැඩි පොලියට කියලා සාතේ තිබ්බ සල්ලි සේසත් පිටින් ඉඩම් ගස් තියලා ගිහින් දාලා අන්තිමට සල්ලි වලට වෙච්ච දෙයක් නැන්නේ. හැබැයි දැන් අපිට මතක ඇති කාලේ ඉඳන් දැන් අවුරුදු 20ත් 30ක් අතර කාලයක් තියෙමක් ගත්තත් ওই කතා ඇහෙනවා. 90 ගණන් වලත් ඇහුණ ඒ කතා, 2010 වෙනකන්ුත් ඇහුණා, 2020 වෙනුත් ඇහුණා. මේ අපේ මිනිස්සු හැදෙන්නේ දැනුත් ඇහෙනවා. එන නිසා ඒ වගේ වට ඇබ්බැහි වෙන්න යන්න එපා. තමාමත් ආයෝජනයක් කරනවා නම් තමාමත් විශ්වාසයෙන් තියලා තමා කරන කටයුත්තක් මත ආයෝජන කරන්න. එහෙම නැත්නම් බැංකු ගිණුමක දාලා ඒ ලැබෙන පොඩි හෝ පොලිය ලබාගෙන යම්කිසි ඉලක්කයකට යන්න උත්සාහ කරන. මොකද තැන්පත් ධනය බුද්ධිමත් ලෙස ආයෝජනය කරන්න වග බලා ගන්න ඕනේ මේ වැඩිපුර ලැබෙන කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම ඔන්න දැන් ව්‍යාපාර ගැන කතා කරද්දී විශේෂයෙන්ම ඔබ මේ ව්‍යාපාරවල නවමුභාවයක් ගැන මම කතා කරන්නේ, අලුත් විදියට හිතලා පටන් ගන්නවා කියලා. අන්න ඒක යහපත්. මොකද ඔබ කරන් ආපු සාම්ප්‍රදායික ව්‍යාපාරයේ මේ රට ලෝකෙට අනුගත වෙන ආකාරයට මේ වපසරිය ඔබේ ප්‍රදේශයට පමණක් සීමා වෙච්ච ව්‍යාපාරයේ ඔන්න දීපව්‍යාප්ත කරන්න, සමහරකට ලෝකේටම නිරාවරණය කරන්න ඔබට හැකියාව පදිනවා. ඒවා සරල දේවල් දැන් මේ අන්තර්ජාලය ඔස්සේ කරලා ඒ දේවල් තුළ. ඒ නිසා ඒ තත්වයන් තුළ අතිශයෙන් යහපත්. ඒ නිසා ඔන්න ඉදිරිය ගොඩක් යහපත්. ලබන වසරේ මැද භාගයේ වෙදී ඒ රාෂ්ට්‍රක ඔලුවට එනවා. ඒ කියන්නේ ලග්න භාග ශනි එනවා. නමුත් ඒත් එක්කම ඔය මැයි මාසෙන් පස්සේ කාල පරිච්ඡේදවල විශේෂයෙන්ම ඔය විදේශ සම්බන්ධතා තුළ විදේශ ව්‍යාපාර, විදේශ රැකියා නැත්තම් යම්කිසි ආකාරයෙන් කුමන හෝ තත්ත්වයන් තුළ විදෙස් මුදල් ගැවසෙන, විදෙස් මුදල් එක ගනුදෙනු කරන්න වෙන තත්ත්වයක් ඔබට ළඟා කර හැකි. එහෙනම් දැන් මැයි මාසෙට ගොඩක් කල් තියෙනවා කියලා ඉන්න එපා. මොකද ඒ දෙයට ඒ කාලේ යහපතදී මේ කාලේ හොඳ ආරම්භයක් යන අරන් තිබ්බොත් මාස 9ක් 10ක් යද්දී අන්න ඒ කාලයත් එක්ක ඔබට ඒ තැනට ලෑස්තිලා ඉන්න පුළුවන්. ඒ නිසා උත්සාහ කරන්න මේ වෙලාවේ ඔබ කරන ව්‍යාපාරයේ අන්තර්ජාලය උපයෝගී කරගෙන හෝ පොඩක් දීප ව්‍යාප්ත කරන්න පිටරටවලට යවන්න පුළුවන් ක්‍රමවේද සකසා ගන්න පුංචි දෙයක් වුණා. දැන් අද අපේ රටේ තියෙන කරපිංච කොලේ වුණත් කොතරම් හොඳ ඉහළ මිලකට අලවිනවද යම් කිසි ආකාරයෙන් ලෝක මේ මාකට් එක තුළ, කියන්නේ වර්ල්ඩ් මාකට් එක තුළ මේ රටේ තියෙන දේන පුංචි බවභෝග ලොකු ඉල්ලු මතර. නමුත් අර අපේ ගොවියට හෝ මේවා කරන කෙනාට හෝ ඉදිරිය ගැන, කියන්නේ එතනට සම්බන්ධ වෙන්න අපහසුනේ. එහෙනම් සම්බන්ධ වෙන ක්‍රමය හොයාගෙන ඔබ අතරමැදි ඉන්න වෙන ගොවියයි ඒ අතර අන්න ඒ වගේ දේවල් කරන්න උත්සාහ කරන මේ කාලේ. මොකද හේතුව දැන් මේ කාලේ මේ විශේෂයෙන් මේ දැන් අපි ජූලි මාසය ගැන කතා කරද්දී භූමිය සම්බන්ධයෙන් යම් කිසි ආකාරයක ලාභ උපයීමේ හැකියාවකුත් තියෙනවා නේද? භූමිය සම්බන්ධයෙන් ලාභ ඉපවා කියලා අර අර තියෙන ඒ වලල ඒ කාලේ වලලපු දේවල් ගොඩ ගන්න යන්න උත්සාහ කරන්න, ඒ වගේ ලොකු දේවල් කරන්න යන්න ඕනේ නැහැ නේ.
ඒ දේවල් තුලින් කරන්න කියලා අමාරු වෙටෙන්න ඕනේ නැහැ නේ. දැන් මැණික් පතල් ආශ්‍රිත ව්‍යාපාර කරන අයට යහපත් කාලය. ඒ වගේම ඔය මිනරල් පතල් ඒ වගේම තවත් පතල් වර්ග තියෙනවා. ඒවා ආශ්‍රිතව කටයුතු කරනට අතිශයින් යහපත් කාලයක්. ඒ වගේම භූමියනේ මේ ගොවිතැන කියන්නේ. එහෙනම් ගොවිතැනට සම්බන්ධන ගොවිතැන් කරන්න ඕනේ ඔබ. ඒ ගොවිතැන් සම්බන්ධ වවභෝගයක අතරමැදි ව්‍යාපාරයක් කරවිච්ච මීන ලග්න හිමියට මේක අතිශයින් යහපත් කාලයක්. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඒ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න. මේක ස්ථීර අරමුණක් එක්ක යන්න උත්සාහ කරන්න. ටිකක් දීර්ඝව කතා කරන්න උනා මොකද මීන ලග්න හිමියන්ට මේක අසුබයි කියලා ගොඩ දෙනෙක් කියන වෙලාවේ ඒ අසුබ ගැටේ ලියාගෙන සුබ දැනට පත් වෙන ටිකක් තේරුම් කරන්නම වෙනවා. ටිකක් මේකල් ටිකක් බුද්ධියෙන් හිතන්න ටිකක් ඔබ යම්කිසි අර පසුබෑමක් තියෙන නිසා. ඒ නිසා සමා වෙන්න කාලයක් ගතතර නමුත් මේක ඔබ අනිවාර්යයෙන්ම අහන්න මේක ඔබට වැදගත් වේවි. ඒ වගේම මේ පෞල් ජීවිත කුටුම්බ ජීවිත ගැන ගත්තොත් පහුගිය කාල සීමා තුළ ඔබ තද බල ලෙස ආවේගශීලීත්වය තුළ කටයුතු කරානේ. ඒ දේවල් තුළ පෞල් තුළ ආරවුල් තත්ත්ව නැති වුණානේ. ගොඩක් යම්කිසි දුරදිග යන විදිහට යම්කිසි ආකාරකින් ගැටලු මත වුණා. ඔන්න මේ තත්ත්වයන් තුළ චුට්ටක් ඔබ යම්කිසි ආකාරකින් නිවිච්ච ස්වභාවයෙන් පෞල් ජීවිත කුටුම්බ ජීවිත තුළ කටයුතු කරන්න වග බලා ගන්නවා. අන්න ඒ දේවල් එක්ක සෑහෙන දුරට අර තිබිච්ච ගැටලුකාරී තත්ත්වයන්, අර්බුදකාරී තත්ත්වයන්, ගැටලුකාරී තත්ත්වයන් මගහැරෙනවා. ඉතින් ඒකත් එක්ක ඔබ හොඳින් කල්පනාවෙන් අර තියෙන පීඩනය පෞල් ජීවිත ඇතුලේ යම්කිසි ආකාර පිට කරන එක අඩු කරන්න. ඔබට එන හැම පීඩනයක්ම ඔබ ගෙදරින් තමයි පිට කරන්නේ. හැබැයි මේ වෙලාවේ ඔබට අවස්ථාවක් තියෙනවා ඔබට එන පීඩනය ඒ ගෙදර අයට ආවේගශීලීව පිට කරන්න නැතුව ඔවුන් සමග එකතු වෙලා බැහැර කරන්න හැකියාවක් තියෙනවා. ඔන්න වෙනස්කම ග්‍රහ පීඩීම් තුළ ඔබට ලැබෙන දේ. එහෙනම් මේ වෙලාවේ ඔබ කරන ව්‍යාපාර තුළ ගැටලු තියෙනවා, රැකියාව තුළ ගැටලු තියෙනවා, ගෙදර ඇත්ත එක්ක කතා කරගන්න ඔවුන් සහාය දෙනවා. නැත්නම් ඔබ දැන් කරන්න යන දේවල් වලට දැන් කියන්නේ අලුතින් අත ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒවට ඔවුන්ගෙන් සහාය ලබා ගන්න. අන්න මේ වෙලාවේ අතේ මුටි මුදල් නැති වෙලාවට ඔන්න උදව් කරාවේ ගෙදර අය. කොහොම හරි කරලා ඔබට ඒ ගන්න කුමන හෝ සහායක් දෙයි. අඩුම තරමේ ඔවුන් මැදිහත් වෙලා හෝ ඔබට මොන හරි දෙයක් කරලා දෙයි මේ වෙලාවේ. එනිසා දැන් ඔය නිහඬ පිළිවෙත අර මාන්නක්කාරකම පුහු මාන්නක්කාරකම අතාරින්න. තරහ වෙන්න එපා එහෙම කිව්වට මේ කියන්නේ ඔබ යම්කිසි ආකාරයෙන් ගොඩ ගන්න. ගිහින් ගෙදර අයත් එකතු වෙලා තමන්ගේ අයත් එක සහෝදර සහෝදරියෝ දෙමාපියෝ නැත්තම් තමන්ගේ බිරිඳ සැමියා මේ හැමෝත් එක්කම කතා බහ කරලා ඔබේ අරමුණත් ඔවුන් එක්ක කතා කරන. ඔවුන් අනිවාර්යයෙන්ම කිසිම සැකයක් නැහැ ඔබට උදව් කරනවා. ඔවුන්ට හැකි උපරිමයෙන්ම කරනවා. පුළුවන් දෙයක් ඔබ වෙනුවෙන් කරන්න බලන්න. මොකද මේලා ඔබ කොතරම් පවුලේ උදවියට දැන් පහුගිය කාලේ වුණත් කොතරම් යම්කිසි ආකාරයක අඩත්තේ ඉට්ටම් කරත් ඔවුන් එක්ක බහින් බස්සීම කරත් ඔවුන් ගැන වැරදි විදිහට හිතන් හිටියත් ඔවුන් කිසිම වෙලාවක ඔබට ඔබ අතෑරියනේ. අන්න ඒකයි මීන ලග්න හිමියන්ට මේ කාලතිමා තුළ ඉතුරු වෙච්ච හොඳම ශක්තිය. මොනතරම් අසුභකාරී තත්ත්වයන් තිබ්බත් පවුලේ අය ඔබ අතහැරියේ නැහැ. ඔබේ අය ඔබ අතහැරියේ නැහැ. ඒක නිසා ඒ තත්ත්වයන් තුළ උපරිමයෙන්ම දෙයක් කරගන්න උත්සාහ කරන ඔවුන් සමග ඇතුළේ දියුණුවේ මඟ විවර කරගන්න උත්සාහ කරන්න. දරුවන් සම්බන්ධ කාරණාවත් මෙන්තරට පොඩ්ඩක් සැලකීමත් ඔවුන්ගෙන හොයලා බලලා කටයුතු කරන්න. මොකද දරුවන්ට ආදරේ රැකවරණය අවශ්‍ය නැව දෙමව්පියන්ගේ. හැබැයි ඔබ මේ පහුගිය කාල සීමා තුළ ඔබෙන් ඒ යුතුකම උන්නේ නැහැ. අනිත් එක gedara රැඳුනේම නැහැ. තැන් තැන් වල වෙන ගොඩාක් දුරට පොඩි පොහි කිසිම හේතුව නැතුව ගමන් බිමන් ගියා, අනවශ්‍ය විනෝද වෙන්න ගියා. ඔය හැම දේ තුළම ඔබ තුළ තිබු යුතුකම් වගකීම පැහැර හැරුණා. ඒ දේවල් ටිකක් වෙනස් කරගන්න උත්සාහ කරන. එහෙම වුණොත් දැන් මේ යම්කිසි සහනයක් පෞජිත කුණු ජීවිත තුළ බලාපොරොත්තු විය හැකි කාල සීමාව තුළ උපරිමයෙන්ම ආදරය බැඳීම ශක්තිමත් කරගන්න ඔබට හැකියාව ලැබේවි. ඒ වගේම මේ කාලේ ඔය සම්බන්ධතා තුළත් ඔන්න ප්‍රේම සම්බන්ධතා පහුගිය කාල සීමාව තුළ රැවටීමකට ලක් වුණා. තද බල ලෙස මානසික පීඩා, චිත්ත පීඩා ගොඩාක් ඇති කරා. මේ විශේෂයෙන් මේ දැන් විවාහකයට නෙමෙයි අවිවාහකයට. ඉතින් ඒ තත්වයන් ටිකක් වෙනස් වෙලා ටිකක් ඔබ බලාපොරොත්තු වෙන යහපත් අය මුණ ගැහෙනවා. යහපත් බැඳීම් ඇති වෙනවා. කඩවසම් කාන්තාවට කඩවසම් පුරුෂයන් ඒ වගේම ඔවුන් දක්ෂ ඒ වගේම උගත් බුද්ධිමත් ඔබට ධනේන උසස් අය මුණ ගැහෙනවා. ඒ වගේම පිරිම් පාර්ශ්වයට රූමත් යම්කිසි ආකාරයකින් උගත් බුද්ධිමත් ඔබට ගැළපෙන ඔබ බලාපොරොත්තුණු ආන්දමේ අය මුණගැහෙන කාල පරිච්ඡේද නිසා ඒවත් එක්ක ප්‍රේම සම්බන්ධතා නම් අලුත් වෙන කාල පරිච්ඡේදයක් පහුගිය ජීවිතෙන් මිදෙන්න හැකියාව ලැබෙනවා. ටිකක් මනසට පොඩි රීෆ්‍රෙෂ්මන්ට් එකක් ඒ දේ තුළ ලැබෙනවා. හැබැයි හොඳින් මතක තබා ගන්න අර පහුගිය කාල සීමා තුළ උගත් පාඩම් ওই බැඳීම් වලින් අමතක කරන්න නෑ. ඕනට ආ බැඳීමට ඇබ්බැහි වෙන්න ගිහිල්ලා සියලු වැඩ කටයුතු පැත්තකින් දාලා ඒක මැත්තේ ඉඳලා අන්තිමට ඒක ඉවත් වීමත් එක්ක මොකද උනේ මානසික පීඩා, චිත්ත පීඩා බවුල වුණා. ඒ නිසා මේ ඒ හැමදේම හොඳයි ඕනට වඩා අල්ලා ගන්න යන්න එපා. ඒක අපේ බුදුබණෙත් සඳහන් වෙනවානේ. ඒ නිසා පුළුවන් තරම් අර ඒ දේවල් තුළ අර තමන් දීලා
අනිපත්තෙන් බලාපොත් නොවී ඉන්නවන මේක මේ කාල යහපත් මොකද නැත්නම් මේ ආර්ථික මේ දිනුවක් යහපත් තියෙන වෙලාවේ ආය බැඳීම් වල පැටිලා ඒ දේවල් පසු බෑම් ඇති කරගෙන සමහරු සිටිය හැකි වෙමින් මේ කිව්වේ විවාහන් ප්‍රමාද වෙලා හිටපැට ඔන්න හදිස්සි විවාහන් සිදුවන කාල පරිච්ඡේදයක් මේ කාලේ හිතා ගන්න බැරි දැන් බඳින්නේ නැහැ මම කරන්නේ අපෝ ඕක නම් එපා කියක හිට මිනිස්සු ඉන්නේ අන්න අද කියලා ගිහිල්ලා හෙට හෝ අනිද්දා වෙද්දී ඔන්න කසාද බැඳලා අන්න ඔය වගේ මීනලග්න හිමියන්ගේ විවාහයන් ට හදිස්සිය ඉක්මන් වෙන කාල පරිච්ඡය තියෙනවා විවාහයන් ප්‍රමාද වෙච්ච මේ කාලේ ඔන්න යහපත් සම්බන්ධතා ගොඩනගලා යහපත් යෝජනා ස්ථීර වෙලා වැඩිහිටියන්ගේ යම්කිසි ආශිර්වාද ලැබිලා ඉක්මන් ලෙස දින තීරණ දු තීරණ වෙලා ඔන්න ඒ මේ ජූලි මාසේ කසාද වෙනවා කියන එක නෙමෙයි කියන්නේ කසාදය අනිවාර්යම ස්ථීර වීමක් හෝ බලාපොරොත්තු වෙ හැකි කාලයක් ගොඩාක් දුරට සමහර අයගේ පුද්ගලික කේසටම් පීටීම් එක මේ කියන හැම කාරණාම වෙනස් විය හැකි ඒක මම මුලින්ම කියලා පටන් ගත්තානේ නමුත් ඒ දේවල් අර වීඩියෝ අවසන් කරලා පිළියම් පිළියෙත් එක්ක බැහැර කරගෙන ඔන්න ඒ තමන්ගේ තිබිච්ච විවාහ දෝෂ නැති කරගෙන අනිවාර්යයෙන්ම ගොඩ යන්න පුළුවන් ඒ වගේම අධ්‍යාපන කටයුතු කරන මීන ලග්න හිමියන්ට මේ කාල පරිච්ඡේදය අතිශයෙන්ම යහපත් කාල පරිච්ඡේදය බුද්ධිය ඥානයේ වර්ධනය වෙන කාල පරිච්ඡේදය ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ යම් කිසි ආකාර උසස් අධ්‍යාපනයේ බලාපොරොත්තු හිටියන ඔබට ඒ අවකාශය ලැබෙනවා වගේම ඔන්න විදේශගත වෙන්න බලාපොරොත්තු හිටියන අධ්‍යාපන කටයුතු සඳහා ඒ අරමුණු සාක්ෂාත් කරගන්න හැකියාව පාදුන හැබැයි මේක හොඳට මතක තියාගන්න විදේශගත වෙන්න උත්සාහ දරද්දී ඔය හරිම විදිහට ඔය ආවට ගැර කටවචනෙට ඒ දේවලට මුදල් යොදවන්න ඒ වගේ දේවල් යන්න එපා මොකද අතරමැදියෝ වශයෙන් ඇවිල්ලා සමහරු ඔන්න රැවටිලි ලක් කරලා මුදල් වංචා කරන්න හේතු කාරණාත් ඔය අතර තියෙන නිසා පුළුවන් තරම් අර විශ්වාසයේ දිනු තැනකින් යම් කිසි ආකාරකින් හොඳට හොයලා බලලා ඒ දේ කරන්න උත්සාහ කරන්න මොකද මේ කාලේ ඒ හැකියාව පවතිනවා නමුත් චුටි චුටි බාධක පෙන්නුම් කරන නිසා ඔන්න ඔය වගේ මුදල් හානි සිද්ධ වෙන්න ඉඩ කඩ පවතිනවා ඒක නිසා හොඳින් හොයලා බලලා ඔය YouTube එකේවත් පත්‍රයේ තිබ්බ ඇඩ් එකක්වත් නැත්නම් ඔය ටෙලිවිෂන් එකේ කියපු එකක්වත් කිය හිතලා නෙමෙයි ඒව හරියට බලන්න මොකද ගොඩාක් රැවටීම් වල තියෙනවා පත්‍රවල දානවා ආටිකල් පවා ලියන සල්ලි දීලා ලියන කට්ටියට ඊට පස්සේ ගිහින් බලද්දි හොරුමු ඒක නිසා ඒ වගේ දේවල් වලට අහු වෙන්නේ නැතුව බුද්ධිමත්ව කටයුතු කරලා ඒ විදේශගත වීම සීනිය ඔබට සැබෑ කරගත හැකි හැබැයි මෙතන ගොඩාක් දීර්ඝ කාලීන ගමනකට තාවකාලිකව ගිහින් එන්න ව්‍යාපාර සම්බන්ධතායක කටයුතු කරන්න පුළුවන් හැබැයි රැකියා කරන්නට ස්ථීරව කරන්න හැකියාව තියෙනවා නමුත් වැඩි වශයෙන් පවතින්නේ විදේශ කෙටි ගමන් බිමන් තමයි ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන් දැන් විදේශ ගත වෙලා ඉන්න අය අපි ගැනයි කියන්නේ නැති කියලා. නෑ මේ කියපු හැම කාරණම මුල කලින් විනාඩි දා මේ දක්වා කියපු සියලුම කාරණා ඔබටත් බලපානවා. ඒක නිසා විදේශ ගත වෙලා ඉන්න ඇත්තට ටිකක් සැලකිලිමත් වෙන්න මේ කාල සීමාව තුළ අර ඔබ තුළ තියෙන ටිකක් ක්ෂණික ආවේගශීලීත්වය ටිකක් බුද්ධියෙන් තොර තීන හිතුවක්කාරී තීන්දුව තීරණ ගැනීම ආවේගශීල තීන්දුව ගැනීම අර ආඩම්බරකම මාන්නකරකම නිසා ටිකක් ඔය ගැටලු විශේෂම හාම්පුතලත් එක්ක ප්‍රශ්න ඇති කර ගැනීම ඒ වගේ තත්ත්වයන් තියෙනවා රැකියාවල් එකපාර හේතුවක් නැහැ රණ්ඩු වුණා ශනීම් පොඩි දෙයකට දමල ගහලා එළියට බැස්සා අන්තිමට රැකියාවල් නැතුව තැන් තැන් වල හිටියා අන්න ඒ වගේ තත්ත්වයන් පහුගිය කාලේ සීමා තුළ තදට මුණානේ ඔබ මේ කාලේ ටිකක් බුද්ධිමත් කරද්දී මේ කාලේ අලුත් රැකියාවක් හොයන්න මේ කාලේ දේවල් ලැබෙනවා නැතිවෙච්ච රැකියාවල් ලැබෙනවා අලුත් ඉන්න තැනත් පීඩනය වැඩි නම් බෑ කියලා හිතනවනම් අලුත් තැනකට මාරු වෙන්න දැන් මේ වෙලාව හොයන්න හැබැයි ඒක ලැබෙන තුරු මාරු වෙන්න එපා පුළුවන් තරම් මේ කාලේ දරාගෙන තමයි යන්න වෙන්නේ මේ ලේසියෙන් සැහැල්ලුවෙන් නම් මේ කාලේ හම්බ කරන්නවත් දිනු වෙන්නවත් බෑ මේ කාලේ තදබල ලෙස මහන්සියේ පීඩාකාරීත්වය දරාගෙන ගියොත් මින ලග්න හිමියට තදබල ලෙස සාර්ථකත්වයට ගත් කරගන්න හැකියාව තියෙනවා ඒක වාසනාවන්ත ආච්ච සමහර මිනිස්සු ඉන්න කොච්චර කට්ට කෑවත් කිසිම දිනුවක් නැහැ හැබැයි එහෙම දෙයක් නෑ මින ලග්න හිමියගේ තියෙන ඔබට කට්ට කන්න ගන්න දිනුව තියෙනවා එහෙම කටයුතු කරන්න වගේ බලා ගන්න. අනිත් පැත්තෙන් ගත්තොත් මේ කාලේ ඔබේ මේ උසස් අධ්‍යාපනය කියන මේ යම් කිසි ආකාරයකින් අපි කැම්පස් වල ඉන්න විශ්වවිද්‍යාල ඉන්න දරුදරියෝ යහපත් ඔබට මේ කාලේ යම් කිසි ආකාරයක ඔබේ අධ්‍යාපනය සාර්ථක වෙනවා. නමුත් විශේෂ වශයෙන්ම ඔය එක එක්කෙනාගේ ඔය අරමුණු වල ඉත්තු වෙන්න ඉඩකට පාදන. මොකද මේ කාලේ සීමතුල ඔය රාහු යනවනේ. මාන්නක්කාරකමක් තියෙනවා. එක පැත්තකින් අර ලේ කීපෙන ගන්න ෂණිකයෙන් යම් කිසි ආකාරකින් විප්ලවවාදී අදහස් වැඩිපුර ඔබ තුලින් එන තත්ත්වය අන්න ඒක ඒ තුළ තියෙන ඔබේ හිතෝන්දකම ප්‍රයෝජන ගන්න ඔය සමහර අරමුණු තියෙන පුද්ගලයා උත්සාහ කරන ඒවා තුළ ඔබව දඩවින් කරලා ඔබව ඉස්සරහට දාලා යම් කිසි ආකාර කලහ කෝලහර කරන්න හේතු කාරණා යදෙනවා ඒ නිසා මේ කාලේ එහෙම කරන්න එපා කාටවත් අහු වෙන්න මොකද අන්තිමට ඒ දේ තුළ ජයග්‍රහණයක් අත්නොත් ඒ ජයග්‍රහණය ගන්න ඕන් ප්‍රශ්නයක් ඇවිල්ලා නීතිමය ගැටලුවක් හෝ අනතුරක් හෝ මොකක් හරි සිද්ධ වුණොත් ඒක ඔබට අන්තිමට අමාරු වැඩ දෙන්නේ ඔබ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ උත්සාහ කරන්න මේ කාල පරිච්ඡේදයේ ඒ දේවල් මගහැර ඉන්න උපරිමන්ද වෙනත් ඇයි අනතුරු කරදර පවා සිදුවේ හැකි. මොකද දැන් සෞඛ්‍ය ගැන කතා කරද්දී මම කියන්න හිටපු කාරණාවක් මම කියන මේ කාලේ ඔය යම් කිසි ආකාරයෙන් වැටීම් තැලීම් හදිසි අනතුරු තුවාල වීම් ලේ සෙලවීම්
බහුල කාලයක් මීන ලග්න හිමියන්ට. ඒ නිසා ඔය වගේ දේවල්වලට ලොකුවට පෙළඹෙන්න යන්න එපා. බුද්ධිමත්ව කරගෙන යහපත් අනිත් අය වෙනුවෙන් ඔය වගේ වෙන එක, අනිත් අය වෙනුවෙන් පෙනිහිටින එක. නමුත් ඒක බුද්ධිමත්ව කළ යුතු දෙයක්. උපක්‍රමශීලීව කරද්දී නැත්නම් ලේ කිපෙන ගමන් ලේ රත් වෙච්ච පමාවට ගිහිල්ලා මේ යම් කිසි අර ගිනි තියාගෙන කඩාන බිඳන ගහගෙන මරාන යන එක නෙමෙයි. ඒවල ප්‍රශ්නවලට උත්තර උපක්‍රමශීලීවම ගන්න උත්සාහ කරන්න, ආවේගශීලීත්වයට මුල දෙන්න, මුල් තැන දෙන්න යන්න එපා. ඒ වගේම දැන් සෞඛ්‍යය කතා කරන යද්දි මේ කාල පරිච්ඡේද විශේෂයෙන්ම ඔය ස්නායුගත රෝගී තත්ත්වයන්, ඔය ඉරු අරද තත්ත්වයන් වගේ ඇති වෙන ඉඩ කඩපත් වෙනවා. ඒ වගේම සුෂුම්නාව ආශ්‍රිතව යම් කිසි අසනීපකාරී තත්ත්වයන් බහුල වෙන්න පුළුවන්. මොකද ඒවා සුළු අසනීප කියලා මුළු කාල දැනෙන්නේ. පස්සේ දීර්ඝ කාලින උත්පල වීමක් පවා සිදු විය හැකි අසනීප තියෙන නිසා ඔය නිතර නිතර හිසේ පිටිපස්ස දෙපැත්ත කැක්කුම් එනවා නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න මීන ලග්නෙම මේ කාල පරිච්ඡේද තුළ ඒ මූලික අවදි දේ දේවල් කඩා ගන්න නැත්නම් ඒව අර මං කියපු තත්ත්වේ තරම් බරපතල තත්ත්වයකට යන්න ඉඩ කඩපවතිනවා. ඒක නිසා ගොඩාක් සැලකිලිමත් කටයුතු කරන තමන්ගේ සෞඛ්‍ය ගැන අනිවාර්යෙන් වෙලාවට කන්න බොන්න. මේ වෙලාවේ වේල් කියන දේවල් කිසිම පිළිවෙලක් නැහැ. සමහරක් වෙලාවට වේල් දෙක තුන මග හැරෙනවා. නැත්නම් මොන හරි පොඩි දෙයක් කටේ දා ගන්න. ඔය ගැස්ට්‍රයිටිස් වගේ මේ කාලේ තදට වෙනවා. ඒකට හේතුව තමන්ගේ අර මානසික පීඩා, චිත්ත පීඩා එක්කෙන මානසික ව්‍යාකූලතාවයත් ප්‍රධාන හේතුව. නමුත් ඒ වගේම ඔය වෙලාවට ආහාර නොගැනීමත් ප්‍රධානම කාරණාවක්. ඒ නිසා සෞඛ්‍ය රටාව, ආහාර රටාව සමබරව පවත්වා යන එක 100%ක් ඇත. මොන වැඩේ තිබ්බත් ඒ දේ අනිවාර්යයෙන් සැලකිලිමත් කරගන්න. මොකද අන්තිමට ඔබ ඒව අතහැරලා වැඩ විතරක් කළොත් අර හොඳට ඔබ මහන්සිලා වැඩ කරන්න ඕන කාලේ ඔබ දුර්වල වෙනවා. ඒ නිසා ඔන්න ඒ රාස්ත්‍රකේ බලපෑම් කියන්නේ ඒවා. ඒ කියන්නේ ඔබව ආහාර වලින් ඈත් කරනවා, ඒව තුළ ලෙඩ කරනවා, ඒත් එක්කම පීඩාවල් දෙනවා. අන්න ඔබේ කරන කටයුතු කොච්චර සාර්ථක වෙනවද ඒකට බාධක වෙනවා. ඒකට හොඳට වැඩේ කරගන්න බැරුව ගිහලා ඒක බාල වෙනවා. අන්න ඒ වගේ ඔන්න හොඳට උත්සාහ හොඳින් කල්පනා බුද්ධිමත් මෙන්න මේකයි ජ්‍යොතිෂ්‍ය කියන්නේ. වෙන කිසිම දෙයක් නෙමෙයි. අනේ සුබයි 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 අසුබයි සුබයි සුබයි ආ මෙහෙමයි 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 කී ආ ඒරස්තකයක් අම්බෝ පරිස්සම් වෙන්න බෑ. මේ කාලෙන් ජීවිතේ කොට ගන්නත් හරි අමාරුයි. එහෙම කිව්වා කියලා ඔබට වැඩක් නැහැනේ. ඊට පස්සේ ඒකෙන් වෙන්නේ ඔබ ඇකී ලයින් එක නෑ. ඒක නෙමෙයි. මේකයි ජ්‍යොතිෂ්‍ය කියන්නේ. ජ්‍යොතිෂ්‍ය තුළ එහෙනම් ඒරස්තකේ බලපෑම වෙන්නේ කොතනද? අපි එතනින් නවත්ත ගන්නෙ කොහොමද? අන්න ඒකයි කතා කළ යුත්තේ. ඒ නිසා ඇති දීර්ඝ වශයෙන් කතා කළා. ඉතින් ওই තත්ත්වයන් තුළ මේ ජූලි මාසයේ ගෙවෙද්දී මම ජූලි මාසයට වඩා ඔබට මම කතා කරේ මේ ඉදිරි වසර මාස 10 ගැනම අරගෙන තමයි ගොඩක් කතා කළේ. ඒ ගමනය බය වෙන්න එපා. හොඳ ආරම්භයක් ගන්න මේ ජූලි මාසය. ඔය හිත හිත කල් දදා හිටපු දේවල් ක්‍රියාත්මක කරන්න අර සරල වචන කිව්ව සුපිරි මාසයක් ඔබට උදාලා දෙනවා මීන ලග්න හිමියන්ට. ඒකේ උපරිම ප්‍රයෝජන ගන්න අර කියපු කාරණා මානසිකව ටික දුරදිග නොසිතන කාර්ය, අනිත් අය අනවශ්‍ය දේ විශ්වාස කරන ටික, අර ඔබ තුල තියෙන මාන්නක්කාරකම, අනිත් අයට ඇහුම් කන් නොදෙන අය, පෞලෑව පහත් කර සරකලා පිටාය ලොක් කරගන්න ගතිය, සියල්ල නැති කරගන්න, ඒ දේවල් නැති කරගත්තොත් මේක හොඳම හොඳ කාලයක්, ජීවිතේ ප්‍රබල හැරවුම් ලක්ෂයක්, සාර්ථක ආරම්භයක් ලබාගත හැකි කාලයක්. බයෙන් එපා. ඔබ දිනනවා දිනනවාමයි. මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් මීන ලග්න හිමි වෙනනම් අනිවාර්යයෙන්ම කළ යුතුයි. මේ පිළියම් පිළිවෙත් හැම ලග්නෙම එකම දේ කියලා තියෙනවා. මොකද මේ හැමට එකම ගැළපෙනව සමහරු ඒක පුදුම වෙන්න කාරණා නෙමෙයි. ඉතින් ඒක නම් මේ පිළියම් පිළිවෙත් කරන්න අමාරු දේවල් නෙමෙයි. පියදන් යන දේවල් නෙමෙයි. ඒ නිසා මේ සියල්ල ඔබේ ඕරායක ධනාත්මක කරන්ද, ඔබේ මනස සුවපත් කරන තියෙන දේවල්. ඒක කරගත්තොත් මීන ලග්න හිමියොන්ට කාටවත් මේ කාලේ ඔබේ ගමන නවත්තන්න හම්බෙන්නේ නැහැ. ඔබ දිනනවා. කලබල වෙ යුතු නැහැ. දැන් අපි මේ කාරණා විශේෂිතම දේ කතා කරමු. මොනවාද මේ මාසයේ සුබ කරගන්න, මාසයේ සියලු අයහපත් දුරු කරමින් සියල්ල යහපත් කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි කතා කරමුකෝ දැන්. ඉතින් විශේෂයෙන් මුලින්ම මම ඉද අද මේ මාසයේ විශේෂිත දිනයක් දෙන්න. මේ දිනේ දවසේ බෝධි පූජාව පවත්වන්න උත්සාහ කරන්න. මේ බෝධි පූජා පවත්වන කෙනා විදේශගත වෙලා ඉන්නට පන්සල් වලට යන්න බෑනේ බෝධි පූජා පවත්වන්න. ඒ කියන්නේ තමන්ට හැකියාව තියෙන තමන් දැන් කාමරක ඉන්න කෙනෙක් කියමු. හල වැඩසටහනක ඔක්කොම ඉවරලා කාමරයට ගිහිල්ලා මේ බෝධි පූජාවක් බෝධියක් ළඟ ඉන්න කියලා තියාගෙන මේ කියන කාරණාට ඉෂ්ට සිද්ධ කරගන්න. සමහරට පහන් පත්තු කරන්න බැරි වෙයි. ඒව හිතන්න එපා. ඔබ පහන් දැල්ලුව මල් පූජා කරා කියලා හිතාගෙන මේ කියන විදිහේ භාවනාව සහ අර පැන් පිරිත් කිරීමක් ගැන තියෙනවා. ඉතින් පැන් කලයක් පැන් කල තුනක් ගන්න දෙන පැන් කල තුන හොයාගන්න බැයි නම් කෝප්ප තුනකට හරි කමන්නේ වතුර ලෑස්ති කරගන්න බෝධිය නාවනවා කියලා. ඔබ මල් පැලයකට හරි කමන්නේ, ඔබ නැත්තම් සිංකයකට හරි කමන්නේ, ඔබ හිතින්ම වාගෙන කරන්න. මොකද මේ හැම දේ තුළම තියෙන්න ඕනේ මේ අපේ මනස තුළ තියෙන ශ්‍රද්ධාව පමණයි. ඒ සංකේත තියෙන්නේ ඒ දේවල් තුළ අපිට තියෙන ඒ අර මානසිකත්වය ගොඩක් තර කරන්න. ඒක නිසා හරි අපි කතා කරමු මේ කරන විදිය මුලින්ම. ඔබ විශේෂයෙන්ම මේ බෝධි පූජා තියන්න යද්දී අරන් යන්න උත්සාහ කරන්න. මේ දිනය වෙන්නේ ජූලි මාසේ 6 වෙනි සෙනසුරාදා. ඒ දිනේදී උපරිම උත්සාහ කරන්න ඔබ දේ කරන්න. එහෙම ගැටලුවක් මත වුණොත්
ජූලි පහ නැතුව ඕනෑම දිනයක් යොදාගන්නේ ගැටලුවන්නේ. හැබැයි ජූලි 6 සෙන්සුර අද කරන්න මේක උත්සාහ කරන්න. ඊට පස්සේ මොකද කරන්න? ඔබ පන්සලට යද්දි පන්සලට යන අය බැරි අය ගෙදර හරි ඉඳන් කරන්න, ගෙදර බුදු පහන දැල්ලා හරි කරන්න. ඉතින් යද්දි අර තෙල් මල් සුවඳ හඳුන් කූරු ඒවා අමතරව ඔබ සාමාන්‍යයෙන් යාර භාගයක විතර සුදු රෙදි කඩක් ගන්න පිරිසුදු. ඒ වගේම තවත් සුදු හෝ ඒක ගැටලුන්නේ වර්ණය පිරිසුදු ලේන්සුවක් වගේ ඇති වෙන රෙදි කඩක් කරයන්න. ඉස්සල්ලාම ගිය ගම ඔබ ඉස්සල්ලාම ඒ බෝධියේ ඒ භූමිය නැත්නම් ඔබ කරන තැන භූමිය ටිකක් පිරිසුදු හොඳින් පිරිසුදු කරගන්න. කරගෙන මුලින්ම ඔබ අර පිරිසිදු කල තුනක් ගන්න. බෝධිය ගා දෙන කල ඒවා ගොඩක් හොඳින් පිරිසුදු කරලා අර ලේන්සුවක් සහිත පිරිසුදු රෙදි කඩ අරගෙන තුන් වතාවක් පැන් පෙරා ගන්න කල තුනකට. ඒ කියන්නේ එක වතුර කලයක් තුන් වතාවක් පෙරලා තමයි ගන්නුනේ. ඒ වගේ කල තුනක් ලෑස්ති කරගෙන ඊට පස්සේ ඔබ ඒක එතනින් තියලා ගිහිල්ලා පහන් දලලා මල් පූජා කරලා හඳුන් කූරු ඔක්කොම ගහලා ඇවිල්ලා අර යාර භාගයකතර සුදු රෙදි කඩ ඔබ ඉඳගන්න බෝධි ඉස්සරහා ඒක එලලා අර පැන් කල තුන ගන්න. තව පුංචි දෙයක් කියන්න අමතකුණා, ටිකක් දිග නූල් පන්දුවකුත් තරයි යන්න. ගෙදර කරනවා නම් එහෙම ගැටලුවන්නේ. ඒ නූල් දීර්ඝ වශයෙන් අරගෙන අපි කියමු තුම් පටකට වගේ අරලා අර එකම මුට්ටියේ කටවල් වටේ එකම නූල ගැට ගහගෙන ඇවිල්ලා ඉතුරු කොටස, يعني එක කොනකින් ඉඳන් ගැට ගන්න ඇවිල්ලා අනිත් කොන ඔබේ අතේ, නැත්නම් ඔබේ පවුලේ ගොඩක් අය ඉන්නවා නම් ටිකක් දිගර නූල් අරගෙන හැමෝගෙම අතේ තියාගන්න. තියාගෙන ඉස්සලාම අපි බුදුන් වඳින ගාථාවල් ටික කියලා සියලු දේ කියලා ඊට පස්සේ බෝධි පූජාවට අවශ්‍ය කරන ගාථා ටික කියලා ඊට පස්සේ හත් වතාවක් දස දිසා පිරිතත්, හත් වතාවක් ජය පිරිතත්, හත් වතාවක් කරණීය මෙත්ත සූත්‍රයත් කියන්න. කටපාඩමින් දන්නේ නැත්නම් කොලයක් බලන්න හරි ගමන්නේ හැකි අය හත් වතාව බැගින් ඔය පිරිත් තුන කියන්න කියලා ඉවරලා ඊට පස්සේ ඔබ දෙවියන්ට පින් දෙන්න. පින් දීලා ඊට පස්සේ අර නූල ගලවලා අයින් කරලා ඉස්සල්ලාම එක කලයක් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් බෝධිය වටේ වට තුනක් ගිහිල්ලා අර කලේ වතුරෙන් බෝධිය දෝමනය කරන්න. හැබැයි කලේ සාමාන්‍යයෙන් වතුර කෝප්ප එක පමණ ප්‍රමාණයක් වතුර ඉතිරි කරගන්න. ඔය වගේ කල තුනම බෝධිය දෝමනය කරද්දී හැම කලෙම අර විදිහටම වතුර ප්‍රමාණයක් ඉතුරු කරගෙන ගෙදෙන යද්දි මතක් කරලා පිරිසිදු බෝතලයක් අරන් ගිහිල්ලා ඔය බෝතලේ ඔය වතුර ටික පුරවගෙන එන්න. ඇවිල්ලා ඔබ ගෙදර කරත් කමන්නේ, ගෙදර කරද්දි තේ බෝතලේ පුරවගන්න. ඊට පස්සේ ඔබ අර හැමදාම උදේට ගෙදරින් දැන් කාර්යයක් සඳහා පිටත් වෙලා යනවා, උදේ නැගිටලා ඔබ කටයුතු ටික ඔක්කොම ඉවර කරලා පිරිසිදු වෙලා ඇඳ පැළඳගෙන යන්න කලින් නැගෙනහිර දිශාව බලාගෙන ඉස්සලාම ඕම් සූර්යාය නමහ කියලා හත් වතාවක් කියලා සූර්යදේව නමස්කාරය කරලා අර බෝතලේ අරන් ආව පැන් වලින් පොඩ්ඩක් අතට අරගෙන චුට්ටක් බීලා ඉතිරිය ඔබගේ ඇස්වල මූණේ සහ නලලේ ගා ගන්න. දිනපතා මේක පුරුද්දක් වශයෙන් කරන්න. ඔය දේ ඔබ ටික දවසක් කරලා බලන්න. දැන් මේ වෙනත් ආගම් වල අයට මේක කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. මොකද හේතුව මේ බෝධි පූජාවවත් මේ පිරිත් කියන එකත් ආගමකට දහමකට අයිති දේවල් නෙමෙයි. ඒ දේවල් තුල තනිය ක්‍රම තියෙන භාවනාව සහ විශේෂ වශයෙන්ම අපේ ශබ්ද විද්‍යාව තුළ මේ විද්‍යාත්මකව අපේ ජීවිතයට අපේ ජීවිතයේ ඕරා එක බලවත් කරගන්න ආකාරය නිසා කිසිම ආගමකට අයිති දෙයක් නෙමෙයි මේක. ඒ නිසා ඔබට හැමෝටම කරන්න පුළුවන්. සමහරකට බෝධියට යන්න බැහැ නะ. ගෙදර ඉඳලා ඔබ ඔබගේ ආගම දහම අදහන තැන ස්ථානයේ ඒ දේ කරන්න. කිසි ගැටලුවක් නැහැ. ජය ශ්‍රී මා බෝධිය කාට යන්න පුළුවන්? ගිහිල්ලා කරන්න. කිසි ගැටලුවක් නැහැ. හැබැයි පුංචි දෙයක් කියන්න අමතකුණා. අර දෙවියන්ට පින් දීමෙන් අනතුරුව බෝධිය දෝහණය කරන්න කලින් ටික වෙලාවක් ඔබ මෛත්‍රී භාවනාව කරන්න ඕන. සියලු සත්ත්ව දුක් වේත්වා, නිරෝගී වේත්වා, සෝපත් වේත්වා කියලා මෛත්‍රී භාවනාව කරලා තමයි බෝධිය දෝවණය කරන ඕනේ. දෝවණය කරලා ඉවර වෙලා අර වතුර බෝතලේ පුරවගෙන ඒකත් අතේ තියන් නැවත වරවත් මෛත්‍රී භාවනාව හැකි වෙලාවක් කරලා ඔබ ගෙදර එන්න. ඒ දේ තුළ ලොකු විශේෂත්වයක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. තව විශේෂම කාරණාව, හැකි හැමෝම මේ ගර්භණී මාතාවන්ට කිරි දෙන මාතාවෙන් ටිකක් පුළුවන් නම් අසරණ කන නැති අයට ආහාර ටිකක් දෙන්න, ඕක පුරුද්දක් කරගන්න හැම මාසෙම පුළුවන් නම් අතිශයම යහපත් දෙයක් ගර්භණී මාතාවන්ට සහ කිරි දෙන මාතාවන් උදෙසා. එක වේලක් හරි කමන්නේ, එක බත් පාර්සලක් හරි කමන්නේ, ඒක දෙන්න උත්සාහ කරන්න. එහෙම කෙනෙක් හොයාගන්න බැරි තැනක ඉන්නවා, ඔය පැටව් හම්බෙන් ඉන්න සතෙකුට හරි කමක් නැහැ, ඒ දේ කරන්න. ඒ වගේම සුපුරුදු පරිද්දෙන් අපි කියන දේ මම දැන් මේක මේ දීර්ඝ වශයෙන් විස්තර කරන්න යන්නේ නැහැ. මොකද හැමදාම කියන දේවල් ටිකනේ. ඒ දේවල් මම ඉක්මනින් කියන්න.
විශේෂයෙන්ම මුලින්ම හැමදාම ඇහැරුණු ගමන් උදේ ඇඳේ ඉඳගෙනම කමක් නැහැ. ඔය පේවිලා පිරිසුදුලා පහන් තියලා ඒව කරන්න අවශ්‍ය නැහැ. ඇඳේ ඉඳන්ම මේ සූ ටීවී එකට හරි පිවිසිලා මේ සූ ටීවී එකේ තියෙනවා නිවැරදි උච්චාරණ සහිතව මෝර පිරිත, සූර පිරිත, ඡන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව කියන පිරිත්. ඔය පිරිත් ශ්‍රවණය කරන්න උදෑසන නැගිට ගම්ම ගනේ ඊයෆෝන් එක අහගෙන අර ඇඳේ ඉඳගෙන අහන්න. ඔය ඉඳගෙන භාවනාවෙන් ඉන්න අවශ්‍යත් නැහැ. අර ඔබ ඔබගේ මනස එකතැනක තියාගෙන ඒවා ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරලා ඉවරලා සියලු සත්වෙන දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා හත් වතාවක් කියලා ඇඳෙන් බැහැලා ගිහිල්ලා දවසේ වැඩ කටයුතු කරන් යන. රෑ නින්දර පෙරත් ඒ වගේම ශ්‍රවණය කරලා අර විදියට මෛත්‍රී භාවනාව සියලු සත්වෙන දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා නිදාගන්න. මේක පුරුද්දක් කරගන්න හැමදාම. මේක ටික දවසක් කරන් යද්දී ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. ඒක අනිවාර්යෙන් වෙන ගැද මම දීර්ඝ වශයෙන් කියන්න යන්නේ. ඒ දේවල් තුළ දෙන ප්‍රතිඵල ඉතාමත්ම පුදුම සහගතයි. හැබැයි ෂණයෙන් නෙමෙයි, ටික 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 පියවරෙන් පියවර කාලයක් ගත වෙද්දි වෙන්නේ. ඒ නිසා ඒක කරලා බලන්න. ඒ වගේම මාසෙ මුල හැම මාසෙම මම කියනවා අර මාසෙ ඇස්තමේන්තුව හදාගන්න කියලා. එහෙනම් මේ මාසෙත් සූර්ය උදා වෙන වෙලාව, ඒ කියන්නේ මාසෙ පළවෙනිද සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න පුළුවන්. Google එකේ ගිහලා sunrise කියලා type කරා, දිනය 1st July කියලා type කරා, ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය type කරලා search කරන්න. එතකොට ඔබ ඉන්න ඕනම දිහාවකට සූර්ය උදා වෙන වෙලාව හරියටම එනවා. අන්න ඒ වෙලාවට කලින් ඇහැරිලා ඉස්සලාම හොඳින් පිරිසුදු වෙලා ඊට පස්සේ කිරිබතක් සකසා ගන්න උත්සාහ කරන්න හැකි අය ඒක ඔබම කරන්න ඕනේ. ගෙදර වෙන කෙනෙක් ලව හරි කරව ගන්න. මම මේක වේගෙන් කියන්නේ මම හැමදාම කියන හින්දා. ඊට පස්සේ ඔබ කල යුත්තේ පිරිසුදු වෙලා ඇවිල්ලා තමන්ගේ ආගම දහමට අනුව ඒ පහන් දල්ලනේ ගාථා කෙනෙක් කරලා ඊට පස්සේ කිරිබතෙන් චුට්ටක් අනුභව කරලා පොඩ්ඩක් ඇතිව සෙම තියෙන වැඩිය කන්න යන්න එපා කරලා ඊට පස්සේ ඉඳගෙන මේ මාසේ වියදම් ඔබට අදහසක් ගන්න පුළුවන්. ආහාර පාන සඳහා මෙපමණක් වැය වෙනවා, ගමනාගමන මෙපමණයි, ඔන්න ඔය වගේ හැම දෙයක්ම අධ්‍යාපනය හැම දෙයකම ලියලා ඉතිරි කිරීමට රුපියල් 1000ක් 500ක් හරි ගමන් නැහැ ලියන්න. ඉතිරි කිරීම කියලා තෝර එකතු කරන්න. එකතු කරලා මේ සියල්ල එකතු කරාම ඔබට එනවා මේ මාසේ ජීවත් වෙන්න ඔබට අවශ්‍ය වෙන සාමාන්‍ය ඇස්තමේන්තුගත වියදම. අන්න ඒක ඔබට අදහසක් එනවා. ඒකෙන් ඔබට මෙහෙම දෙකුත් කරන්න පුළුවන්. දැන් ඔබ ලිව්වනේ ආහාර පාන සඳහා මෙපමණයි කියලා. අනේ ලියපු ප්‍රමාණය අභිභව අයන්න දෙන්න එපා මාසේ. පුළුවන් තරම් උත්සාහ කරන ඊට අඩුවෙන් කරන් රුපියල් 100ක් 200ක් කර ඉතින් ඉතුරු කරන්න. ඒ ඉතුරුන් ටිකත් අර ඉතිරි කිරීමට එකතු කරගන්න බලන්න. ඒක මේ කියන පිළියම් පිළිවෙත නෙමෙයි. නමුත් ඒක තුලත් ඔබට යම්කිසි සැලසුමක් හදාගන්න පුළුවන් ඉඳ කියන්නේ. ඊට පස්සේ ඔබ අර සූර්ය උදා වෙන මොහොතේ අර වෙලාව බොහාගත්තන ඒ වෙලාවේ ඉස්සල්ලාම නැගෙනහිර දිසා බලාගෙන සමහර අයට සූර්යදා වෙන එක පේනවා, සමහරු බිල්ලි නැතුනේ ඉන්නට පේන්නේ නැති වෙන්න පුළුවන්, සමහර රටවල පේන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මේ වර්ෂාවත් සෙන්ද පේන්නේ නැති වෙනවා, ඒවා දාලා නැහැ. නැගෙනහිර දිසා බලන් ඇස් දෙක වහගෙන සූර්ය දේවිය නමස්කාර කරලා ඕම් සූර්යාය නමහං කියලා ඔබ කීප වතාවක් 21 වතාවක් කියන පුළුවන් වඩා හොඳයි. සූර්ය දේවියන් නමස්කාර කරලා මොකද මේ හැම දෙයක්ම අපිට මේ විද්‍යාව තුළ පිළිගන්න ආකාරය තමයි සියල්ල නදාපවතින මේ සූර්යාලෝකය මත. මේ සූර්යා මත සූර්යාලෝකයෙන් තමයි මේ ගස්වල ප්‍රවාහ සංසේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙලා ආහාර නිෂ්පාදනය වෙනවා. අපිට මේ හැම දෙයකම මේ අපිට සහාය වෙන මේ සූර්යා නමස්කාර කරලා ස්තුතියෙන් කියලා කෘතඥ වෙලා අපි ප්‍රාර්ථනා කරන්න. දැන් අපි අර දන්නවනේ මේ මාසේ මට මේ වගේ වියදමක් යනවා කියලා. එහෙනම් හිතන්න මේ සියලු දේ තුල මාගේ මේ මාසේ වියදම් ටික මට සපුරා ගන්න හැකියාව ලැබේවා. ඒවට එන බාධාවල් සෝබාදාම වෙන්න පුළුවන්, මිනිස්සුන්ගෙන් වෙන්න පුළුවන්, මොකක් හෝ රටත තියෙන තේ පවතින තත්ත්වයක් වෙන්න පුළුවන්, මොකක් හෝ තත්ත්වයන් තුළ දැන් පහුගිය කාලේ ගංවතුර තිබ්බා ඉදිරියේ තියෙන විය හැකි අන්න ඒ තත්ත්වයන් තුළ හෝ මේ මට එන බාධාව දුරු වේවා. මට වගේම මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්වයන් අඩුම වශයෙන් තමන්ගේ කුස පුරවා ගන්න ආහාර වේලවත් සපයා ගැනීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ කටයුතු කරන් යන මේ මාසේ හිතා ගන්න බැරි දෙයට සියලු දේ සාර්ථක වේවි. සියලු දේවල් ඔබට සපයා ගන්න හැකියාව ලැබේවි. ඒක හොඳ හිතින් කරන්න අනිවාර්යයෙන්ම ඔබට නියන්න පුළුවන්. ඒ වගේම හැම මාසෙම එක දසක් කර එක වේලක් නිරාහාරව ඉඳලා ඒ වේල කන්න නැති කෙනෙක් වෙනුවෙන් දීලා ඔබ වතුර බීලා ඉන්න. සාමාන්‍යයෙන් දවල් වේල වෙනවනම් හොඳයි. දවල් 11 හවස 4 වගේ අතර සීමා දාලා වතුර විතරක් බීලා කන්න නැතුව ඔබේ ආහාර වේල කන්න නැති කෙනෙකුට දෙනවා. ඔබට ඒක වේදනාව දැනෙනවා. හැබැයි ඔබේ ආහාර වේල කන්න නැති කෙනෙක්ගේ කුස පිරවීම තුළ ඔබට පිනක් ලැබෙනවා. වේදනාව තුළ අකුසල් වලට යම්කිසි ආකාරයකින් දැන් වේදනාව දරා ගැනීම කියන්නේ අකුසල් වලට මුහුණ දීමක් තමයි. නේද? මේ වේදනාව දරා ගැනීම තුළ අකුසල් අහෝසි වෙනවා වගේම ඔබේ පිනක් දහමක් කරනවා ඒ කෙනෙකුට දීම තුළ. අන්න ওই දේවල් මර්ධන ක්‍රියා කියලා කියන්නේ. ඒ දේවල් තුළ ලැබීම් ඉතාමත් පුදුම සහගතයි කියලා වඩන්නේ. ගිහින් බලන්න වීඩියෝ පරණ වීඩියෝ වල කට්ටිය සාක්ෂි දරලාද ජීවිතේ වෙනස් කරගත්ත හැකි ওই දේවල් කියලා කරලා ඔබත් කරලා බලන්න ඔබට අනිවාර්යම දිනන්න පුළුවන්. කිතුණු කතෝලිකය අනිවාර්යෙන්ම ශුද්ධ ජපමාලේ දිනපතා උච්චාරණය කරන උත්සාහ කරන අඩුම වශයෙන්
ජපමාල පන්ති දෙකක්වත් දවසකට කියන උත්සාහ කරන්න ඔබ තනියම හෝ ගෙදර අය එක්ක එකතු වෙලා කරන්න පුළුවන් වඩා හොඳයි. නැත්නම් තනියම හරි කරන්න. ඒ වගේම සිකුරා බ්‍රහස්පතින්දා රාත්‍රී 11:12 අතර ශුද්ධෝපය භාවනාත්මකව ගතකරන ඒ දේ කරන්න. එදාට පුළුවන් නම් නිර්මාංශ වෙලා එක්වරුශීලී රකින්න. එක්වරුශීලී රකින්නවා කියන්නේ මොකද්ද කියලා මම කතෝලිකයන් ගොඩක් දන්නවා. ඒකේ රාත්‍රී වෙල නිරාහාරව ඉන්න. නිරාහාරව ඉඳලා ඒ කටයුතු ටික සිද්ධ කරන්න. මේ හැම දේ තුළම ඔබේ ජීවිතේ අතිශයෙන් යහපතක් ළඟා කරගන්න හැකියාව පදිනවා. කිසි දෙයක් කරන්න එපා මට යහපත වෙන්න කියලා. මගේ අර ඔබේ ආත්ම තෘප්ති උදෙසා පමණක් මේ දේ කළාන කියලා විතර තෘප්තිය ලබන්න වක්‍රාකාරයෙන් සියල්ල ලැබේවි. ඒක නිසා මේ මාසය ඔබට අතිශයෙන් යහපත සාර්ථක කරගන්න අවකාශ ලැබෙනවා ලැබෙනවාමයි. කිසි තේත්ම කලබල විය යුතු නැහැ. ඔබට දිනන්න පුළුවන් යන් ඉදිරියට. ඔබ සැමනි දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.